අපිට පැහැදිලි දැක්මක් තියෙනවා අපි කළලා තියෙනවා මීට ප්‍රථමයෙන් අපි අපේ එදා තිබුණු ඒ සැලසුම් නැවත අපි ස්ථාපනය කරනවා ඒ වගේම දන්නවා එදා ත්‍රිවිධ හමුදාව පොලිසිය බුද්ධිංශ මේවා කාර්යක්ෂම ලෙස අපි පාවිච්චි කරා අපි මේවා පාවිච්චි කරේ රටේ ආරක්ෂාව වෙනුවෙන් නමුත් මේ රජය මේවා පාවිච්චි කරේ දේශපාලන පරිගැනීම් වලට මෙන්න මේ හින්දා තමයි ඒ නිලධාරීන්ට පවා හරි විදියට වැඩ කරන්නට අපොහොසත් වුණේ ඒ වගේම අපි ත්‍රස්තවාදය අවසන් කරා පමණක් නෙවෙයි අපි මේ රටේ ශීඝ්‍ර සංවර්ධනයක් අපි ඇති කරා අධිවේගී මාර්ග කාපට් මාර්ග වරායවල් ගුවන් තොටුපළවල් මේ සෑම දෙයක්ම අපි ඇති කරා ඒකින් හින්දා තමයි මේ රටේ ආර්ථිකය ඉහළට ගියේ මේකින් හින්දා තමයි සෑම තැනකම ව්‍යාපාරවලට ව්‍යාපාරිකයන්ට විවසායකයන්ට හොඳ අවස්ථාවක් ලැබුණේ තමන්ගේ ව්‍යාපාර කරන්නට ඒකින් හින්දා තමයි ජනතාව අතර මුදල් ගැවසුණේ නමුත් මේ රජය ආවට පස්සේ අපි ආරම්භ කරපු ඒ ව්‍යාපෘති සියල්ලක්ම නතර කරා අවුරුදු දෙකහමාරක් යනකම් මේ හේතුව නිසා ඒ ව්‍යාපාරවලට සම්බන්ධ වෙච්ච ව්‍යාපාරිකයන් කොන්ත්‍රාත්කරුවන් උපකොන්ත්‍රාත්කරුවන් සැපයුම්කරුවන් මේ සියලු දෙනාගේම ව්‍යාපාර නතර වුණා ඒ වගේම මේ වාගේ සම්බන්ධ වෙලා හිටපු ඍජුවම රැකියාවන් ලක්ෂ 4ක් පමණ නැති වෙලා ගියා ඉතින් ඒ වගේ අදූරදර්ශී අමුණාංශල දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සමච්චල් කරන්නටම ජාත්‍යන්තර ගුවන් තොටුපළකට ගිහිල්ලා වී ගවඩනවා මේ ඒ හේතුව නිසා රටම සමච්චලයට භාජනය වුණා නමුත් පැහැදිලි සලස්මක් ඉදිරිපත් කළා තිබෙනවා අපි විශේෂයෙන්ම මේ රටේ තරුණ තරුණියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන්නට කුඩා කාලේ ඉඳලා ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන්නට දීර්ඝ කාලීන සහ කෙටි කාලීන අපිට කෙටි කාලයක් ඇතුළත මේ අද අසහනයට පත් වෙලා ඉන්න තරුණ තරුණියන්ට රැකියාවන් අපි ලබා දෙන්නට ඕන මේ සඳහා අපි පැහැදිලි ක්‍රමවේදයක් යොදලා තියෙනවා උපාධි ලබාගෙන කලාංශයෙන් රැකියා නැතුව ඉන්න තරුණ තරුණියන් උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙලා උසස් අධ්‍යාපනයක් ලබා ගන්නට බැරි වෙලා ඉන්න තරුණ තරුණියන්. ඒ වගේම සාමාන්‍ය පෙළ සමත් වෙලා ඉන්න තරුණ තරුණියන්. මේ අයට අපි නිපුණත්වයක් ලබා දෙන්නට ඕන. අද අපේ ආර්ථිකය බුද්ධිය මුල් කරගෙන අද අපි දන්නවා ලෝකේ විශේෂයෙන්ම ආසියාවේ රටවල් විශාල වශයෙන් සංවර්ධනය වෙලා තියෙනවා මේ බුද්ධිය මුල් කරගෙන කරන ආර්ථිකය හරහා. අපිට මේක හොඳ අවස්ථාවක් අපේ මේ තරුණ තරුණියන් කලාංශයෙන් ඉගෙනගත්ත තරුණ තරුණියන් උසස් පෙළ සමත් වෙච්ච තරුණ තරුණියන් අපිට කෙටි කාලයක් මාස 6ක් අවුරුද්දක් වැනි කාලයක් ඇතුළත මේ තාක්ෂණීය මුල්ලුණු කර්මාන්තවලට අපිට පහසුවෙන්ම පුහුණු කරන්නට පුළුවන් අද අපි දන්නවා පරිගණක ශාස්ත්‍රයේ විශාල අවස්ථාවන් තිබෙනවා අද සමාගම් තිබෙනවා අපේ රටේ ඒ සමාගම් වසරකට ඩොලර් බිලියන එක පමණ ආදායමක් විදේශ විනිමයක් අපේ රටට ගේනවා. නමුත් ඒ අය සමග සාකච්ඡා කරාම විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණයේ එදිලා ඉන්න සමාගම් ඒ අය පවසන්නේ මේක අපිට ඩොලර් බිලියන 3 දක්වා වැඩි කරන්නට පුළුවන්. හැබැයි ඒ සඳහා පුහුණු ලැබුණු නිපුණත්වය තියෙන ශ්‍රම බලකායක් අවශ්‍යයි. ඒක තමයි රට රජයක් විසින් කරන්නට ඕන. මෙන්න මේක තමයි අපි ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් හරහා කෙටි කාලීනව සහ දීර්ඝ කාලීනව අපි ලබා දෙන්නට සූදානම් වෙන්නේ. මෙන්න මේ හින්දා අපි විශේෂයෙන්ම මෙවැනි සමාගම්වලට මේ තොරතුරු තාක්ෂණයේදීලා පරිගණක තාක්ෂණයේදීලා ඒ ඉන්න සමාගම්වලට තව වැඩි රැකියාවන් ප්‍රමාණයක් උත්පාදනය කරන්නට දිරි දෙන්නට නව ව්‍යාපාර ආරම්භ කරන්නට දිරි දෙන්නට අපි එවැනි සමාගම්වලට සම්පූර්ණයෙන්ම වුන්ලා උපයන ඒ විදේශ විනිමය බදු වලින් නිදහස් කරන්නට ඊයේ තීරණය කරා
ඒ මේ මේවා කරන්නේ යම්කිසි අරමුණු ඇතිව විශේෂයෙන්ම මේ තරුණ තරුණයන්ට පුහුණු කරවලා වැඩි රැකියා ප්‍රමාණයක් ලබා දෙන්න. ඒ වගේම ලක්ෂ දෙකක තරුණ තරුණියන් උසස් පෙළ ඉඳ ගන්නවා. සමත් වෙනවා. එයින් 30,000ක් පමණයි උසස් අධ්‍යාපනය සඳහා යොමු වෙන්නේ. අනිත් අය ඒ අය අතරමං වෙලා එයාට රැකියාවල් නැහැ. නමුත් අපි විශාල ආයෝජනයක් පළවෙනි අවුරුද්දේ ඉඳලම අධ්‍යාපනය වෙනුවෙන් කරනවා. විශ්වවිද්‍යාලවලට ගන්නා ප්‍රමාණය වැඩි කරලා මේ සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම උසස් අධ්‍යාපනයක් සඳහා අවස්ථාවක් ලබා දෙන්නට. එතන මේ ග්‍රාමීය ප්‍රදේශවල ඉන්න උසස් පෙළ සමත් ඒ හැම දෙනාටම අවස්ථාවක් හම්බ වෙනවා විශ්වවිද්‍යාලයකට යන්න. ඉතින් එපමණක් නෙවෙයි අපි ආචාර්යවරුන් වැඩි කළා ඒ පාඨමාලා වෙනස් කළා තාක්ෂණය සඳහා යොමු කරවන්නට පුළුවන් වෙන්න ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන්නට අපි ක්‍රියා කරනවා. මේ වගේ අපි ඉදිරිපත් කළ තියෙන සැලැස්ම අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් ප්‍රායෝගික සැලැස්මක්. අපි පොරොන්දු දුන්න නම් අපි පොරොන්දු ඉෂ්ට කරා. එදා මං හිතන්නේ කවුරුවත් මේ රටේ විශ්වාස කරා කියලා ඒ ත්‍රස්තවාද යුද හමුදාව මගින් හමුදා ක්‍රියාදාමයක් මගින් අවසන් කරන්නට පුළුවන් කියලා. නමුත් අපි විශ්වාසය තිබුණා. අපි ඒ මොන බලපෑම ආවත් අපි එදා ඒ කාර්ය කරලා අවුරුදු දෙකහමාරක් තුල අපි ඒක අවසන් කරා. ඒ වගේමයි කවුරුත් විශ්වාස කරන්නේ නැහැ ඉතිහාසයේ නොවිවිරු අයුරු විශාල සංවර්ධනයක් මේ රට ඇති කරයි කියලා. මුත් අපි ඒකත් කරා. මුත් එදා විශාල බොරු ප්‍රචාර විශේෂයෙන්ම අපේ දමිළ මුස්ලිම් ජනතාව අතර බොරු ප්‍රචාර ගෙනිච්චා. ඒ අය අතර බියක් ඇති කරා. නමුත් අපි අපේ රජ එදා ඉදිරියේදී සෑම ජන කොටසකටම සාධාරණව ජීවත් වෙන්නට පුළුවන් බයක් නැතුව උන්ගේ රැකියාව කරන්නට පුළුවන් ජීවත් වෙන්නට පුළුවන් වාතාවරණයක් අපි සකස් කරනවා. ඒ වගේම තමුන්නාන්සේලා අපි කෙරේ විශ්වාසය තියන්න මා කෙරේ විශ්වාසය තියන්න මට ලැබුණු අභියෝග මම හැම වෙලාවෙම ජයගත්තා. අපි ඉදිරියේදී තමුන්නාන්සේලා ලබා දෙන මේ අභියෝග මම ජය ගන්නට සූදානම්. ඒ නිසා තමුන්නාන්සේලාගේ යුතුකම තමුන්නාන්සේලා ඉෂ්ට කරන්න මගේ යුතුකම වන සුරක්ෂිත රටක් සහ සෞභාග්‍යමත් රටක් අභිමානවත් දේශයක් තමුන්නාන්සේලාට ලබා දෙනවයි කියන පොරොන්දුව දෙමින් තමුන්නාන්සේලාට ජය වේවා, මව්බිමට ජය වේවා, පස්සර ජනතාවට ජය වේවායි මම ප්‍රාර්ථනා කරනවා. ස්තුති. සාර්ථක දැක්මක් වැඩ කරන රටක්, සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.